අනිත් එක තමයි කාමයන්ගේ තිබෙනා වූ නිරෝධය. කාමයන්ගේ නිරෝධය කියන කොට කියනවා බුදුරජාණන් දේශනා කරන කාම නිරෝධය කියන එක කරන්න නම් කරන්න තියෙන්නේ පස්ස නිරෝධෝ කාම නිරෝධ. අර නැගිටවනේ කින් ඉන්නවනේ. එයාට ගහලපන්න. එයාට ළඟට එන්න දෙන්න බෑ. එයා තමයි කොටවන්නේ. එයා තමයි මේක අවුස්සන්නේ. ඒක නිසා නැති කරන්න ඕනන්නේ කාමයෝ නෙවෙයි, නැති කරන්න ඕනන්නේ කාම ගුණයෝ නෙවෙයි, නැති කරන්න ඕන වෙන්නේ ඒක නැගිටවනේ කියලායි. පස්ස නිරෝධෝ කාම නිරෝධ. එතකොට දැන් බලන්නකෝ, දැන් අපි එකක් කරන්න ගියන් පස්සේ ඒ ප්‍රතිඵලය කාම නිරෝධය කරන්න වෙන වැඩක්. ඒ යම්කිසි දෙයක දෙයක් කරයින් පස්සේ තමයි ඒකේ ප්‍රතිඵලය සිද්ධ වෙන්නේ. ඒක නිසා ස්පර්ශේ නැති කරන්න, නිරෝධ කරන්න, ඒ ස්පර්ශේ නැති කරයින් පස්සේ කාමයෝ නැති වෙලා යාවි. ඊළඟට එක ක්‍රමයක් තියෙනවා. ඒ කොහොමද මේ කාමයෝ අවුස්සන, කාමයෝ නැගිටවන, කාමයෝ අවදි කරන්නා වූ මේ ස්පර්ශය නැති කරන්නේ, එයා පන්නා දාන්නේ, එයා එලවන්නේ, එයාගේ ඩියුටිය රස්සාව නැති කරන්නේ කොහොමද කියලා ක්‍රමයක් තියෙනවා. ඒකට තියෙනවා මොකද්ද? කාම නිරෝධ ගාමිනී පටිපදා. මෙයාගේ ඩියුටිය ඔෆ් නැති කරන්න ඕන. අර මේ තියෙනවනේ රස්සාවෙන් එහෙම තියෙනව නේද මන්ද? මොකද මේ රස්සාවෙන් ලොට දානවා කියලා ගත් තියෙනවනේ. රිඩන්ඩෙන්සි තියෙනවා. ඒක ඇවිල්ලා අඩු ධර්මයේ ඒ මිනිස්සයාට කොහේ හරි ගිහිල්ලා තව ඇප්ලිකේෂන් එකක් දාගන්න ගුණා එතනින් අයින් කරාට හැබැයි තව එකක් තියෙනවා. අය සැක් කරනවා. ආන්නේ ඒ වගේ දරුණු එකක් මේකට තියෙනවා. පල්සේ කියන එකේ රස්සාවල් ආයේ කොහේවත් ගිහිල්ලා ඇප්ලිකේෂන් කරන දෑන්න බැරි වෙන විදිහට වැඩි කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන පස්ස නිරෝධය කියලා කියන්නේ. ඒකයි දැන් මේ ස්පර්ශය නිරෝධය කරන්න ක්‍රමයක් තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා ස්පස්ස නිරෝධගාමිනී ප්‍රතිපදාවේ කියලා. ඒ ප්‍රතිපදාවෙන් ස්පර්ශේ නැති කරන්න ඕනේ. යම්කිසි දෙයකට උත්තරයක් දෙනකොට මේ ෂෝට් ටර්ම් රෙසලූෂන් එකක් දෙනවා. ඊට පස්සේ යම්කිසි ලෙන්ත් එකකට පීරියඩිකල් මොකක් හරි ඩිසිෂන් එකක් දෙනවා. අනිත් එක තමයි පර්මනන්ට්. එහෙම තියෙනවා නේද? ඒ විදිහටම මේකෙත් තියෙනනේ බුදුරජාණන්. ෂණිකයි, විස්කම්බනයි, සමුච්චේයයි. ෂණිකයි කියලා කියන්නේ ඒක ඒ මිනිස්සු ඇත්තවල මේ හැදෙත් එහෙම දන්නේ නැති කියලා සමාජලාට හිතනවා. මේ අපේ තියෙන සමාජයේ බැලුවන් පස්සේ හරියට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒකට ඉතා ඉමීඩියට් මේ සොලියුෂන් එකක් ටක් ගාලා හදලා දෙනවා. දැනට මේ මේකේ දාලා කරගෙන යන්නයි කියන්නේ. ඊට පස්සේ තියෙනවා පීරියඩිකල් එකක් තියෙනවා 6 මන්ත්ස් හරි 3 මන්ත්ස් හරි ඒක අවුරුද්දක් හරි කාලයකට. එහෙනම් මේතන ඉඳලා මේක මේ විදිහට ගෙනියන්න. ඊට පස්සේ තියෙනවා පර්මනන්ට් සොලියුෂන් එකක් දෙනවා. මේකේ තියෙනවා ඒ වගේම සමහර ප්‍රශ්නවලදී උත්තර දෙනකොට බුදුරජාණන් වහන්සේ කෙලෙස් වලත් එක්ක ඉතා ඉක්මනින් තදංග වශයෙන් ටක් ගාලා ප්‍රහාණය කරගන්නට ඔබ තියාගන්න එපා. ඇවිස්සුනොත් හොඳ නැහැ. ඊට පස්සේ වික්කම්බන වශයෙන් පීඩිඩ් එකකට ඉඩ දෙන්න එපා. ඒක වහලා දාන්න කියනවා. අවසානයේ මොකද කරන්නේ? පර්මනන්ට් සොලියුෂන් එක දෙනවා. ඒ වගේ මේ පස්සේ කියන එකට කියන්න තියෙන්නේ පීරියඩිකලි නෙවෙයි. බුදුරජාණන් දේශනා කරන්නේ මේකේ මේ පර්මනන්ට් සොලියුෂන් එකක් කියන්නේ. පර්මනන්ට් සොලියුෂන් එකක් මේ පස්සේ කොහොමද සම්පූර්ණ ඩිලීට් කරලා දාන්නේ කියන්නේ. ඒකට කියනවා පස්ස නිරෝධගාමිනී පටිපදාව කියලා. ඒක තමයි සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වාචාව, සම්මා කම්මන්තේ, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගය දාලා ඒකේ තමයි ඇතුලේ තියෙන්නේ මේ පස්සේ කියන එක. ඩියුටි ඔෆ් කරන්නේ මෙයා ඇති කරන්නේ කොහොමද කියලා හිතලා බලන්න. මෙතන කොහොමද ඔබ කරන්නේ? කොහොමද කරන්නේ? සම්මා දිට්ඨියෙන් කොහොමද පස්සේ තාත ගන්නුනේ? සම්මා දිට්ඨියෙන් පස්සේ තාත ගන්නුනේ කොහොමද? සම්මා දිට්ඨියෙන් ස්පර්ශය දැනගන්නුනේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැකීමනේ. යහපත් දැකීම වෙන වෙන ඒවට දැකලා හරියන්නේ නැහැ. දැන් අමාරු කාර්යය කවුද? ස්පර්ශයනේ.
ඒ නිසා සම්මා දිට්ඨියෙන් දැනගන්න ඕන ස්පර්ශය කියලා කියන්නේ මොකක්ද? ස්පර්ශේ හැඩවැඩ මොකක්ද? ස්පර්ශය කියලා කියන්නේ සංගඨන ලක්ෂණේ තියෙන. සංගඨන ලක්ෂණේ කියලා කියන්නේ හැම වෙලාවෙම ස්පර්ශයේ තියෙන්නේ හැම වෙලාවෙම හප්පණයක, ඝට්ටණයකරණයක වද්දලා දාන. ඒක තමයි යාගේ ඩියුටි. වෙන දෙයක් කරන්න නැහැ. හැබැයි හිමීට හප්පලා දාලා මේ දෙන්නේ කොටවල දාලා සදෙනතුයි. ඒක තමයි කරන්නේ. ඒක නිසා තේරුම් ගන්න ඕනේ කියනවා සම්මා දිට්ඨියෙන් මේ ස්පර්ශය කරන ඝට්ටන ස්වභාවයක් ඇති කරන ඝට්ටණය කරලා දාන්නා වූ දෙයක් තමයි මේ. මෙයාගේ ලක්ෂණය දැනගන්න ඕනේ මෙයා මෙහෙම කෙනෙක් කියලා. ඒකට කියනවා සම්මා දිට්ඨියෙන් ස්පර්ශය දකිනවා කියලා. අනිත් එක තමයි සම්මා දිට්ඨියෙන් ස්පර්ශයේ ලක්ෂණය දකිනවා. සම්මා දිට්ඨියෙන් මේ එයාගේ වැඩේ දකින්න ඕනේ. වැඩේ මොකද්ද? එයාගේ කටයුත්ත තමයි ඝට්ටණය කිරීමේ ගැට්ටනේ. එයාගේ තියෙන්නේ ඝට්ටණය කරන ලක්ෂණය. ඒ වගේම මේ ලක්ෂණයම තමයි ක්‍රියාත්මකනේ එයා හැම එක්කිනාම ඝට්ටණය කරලා දානවා. එකට සම්බන්ධ කරලා දානවා. එකට හප්පලා දානවා. ඊළඟට කරන්න දැනගන්න ඕන සම්මා දිට්ඨියෙන් එයාව අපිට දැනෙන්නේ කොහොමද? අපිට දැනෙන විදිහක් තියෙනවා. ඒක කියන්නේ මෙහෙමයි. මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම ඒ තිබෙන ස්වභාවයෙන් නෙවෙයි, අපිට එක්තරා ආකාර විශේෂයකට තමයි අපිට දැනෙන්නේ. දැන් මොනාහරි දෙයක් කෑමක් බීමක් හෝ වේවා තියෙනවා නම් ඒක මේ සමාජයේ අපිට මේ අත්‍යවශ්‍ය අංගයක් හැටියට තමයි අපිට දැනෙන්නේ. ඒ වගේ මේ පස්සේ කියන එකත් ස්පර්ශය කියන එකත් ඇවිල්ලා එක්තරා ආකාර විශේෂයකට තමයි අපි දැක්කේ. අපිට මුන් නිකන් අපිට දැනේ ඕක මෙන්න මේ වගේ එකක් කියලා. එතකොට දැනගන්න ඕන ස්පර්ශයේ තිබෙන ලක්ෂණය දැනගන්න, ස්පර්ශයේ තිබෙනා වූ ක්‍රියාකාරී කටයුතු ස්වභාවය දැනගන්න ඕන, ස්පර්ශයේ තිබෙනා වූ වැටහි යන ස්වභාවය දැනගන්න ඕන. ස්පර්ශය කියන එක ඇවිල්ලා ඉන්න තැන කොයි හරියද කිට්ටුවෙන්ම ස්පර්ශයට කිට්ටුම එක්කිනා දැනගන්න ඕන. මේ යම්කිසි කෙනෙක් පොලිසියට එහෙම අල්ලගන්න බැරි වුණාම මේ පොලිසියෙන් කරන වැඩක් තියෙනවා. කවුරු හරි වරදක් කරලා වැරදිකාරයෙක් අල්ලගන්න බෑ. අල්ලගන්න බැරි වුණාන් පස්සේ මොකද කරන්නේ? ඈ? CID. ඒ දාලා CID එකෙන් කරන්නේ කොහොමද? එයා දැන් නැහැ. එයාගේ යාළුවා ඔයාගෙන. එයා දන්න කියන්නේ හැසිරෙන අඳුරන කට්ටිය ඉන්නවනේ. එයා නිතර ගැවසෙන තැන දිනවා. ආන්න එතන හොයාගෙන. ඒක නිසා ඒකට කියනවා මේ ස්පර්ශය හොයාගන්න ඕන නම් යන්න ඕන එයා ගැවසෙච්ච ආසන්න කාරණේ කියන්නේ. ආසන්න කාරණේ කියලා කියන එකට කියනවා ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කියලා කියනවා. එයා ඉන්න තැන් ස්පර්ශයේ ගැවසෙන්නේ කොහෙද? එයා හැසිරෙන්නේ කොහෙද? ආන්න ඒ තැන් බලාගෙන යන්න. ගියම සල්ලන්න පුළුවන්. CID එකකින් කරන්නේ ඒ වැඩේ තමයි. ඒක නිසා සම්මා දිට්ඨියෙන් දැනගන්න ඕන එයාගේ ලක්ෂණය, එයාගේ එයා කරන වැඩේ, එයා අපිට කොහොමද දැනෙන්නේ, ස්පර්ශයේ කියන එක ගැවසෙන්නේ ඉන්නේ වැඩියෙන් හැසිරෙන්නේ කොහෙද කියලා. ආන්න එහෙම දැනගෙන ඒක කරන්නේ සම්මා දිට්ඨිය. ඊට පස්සේ සම්මා සංකල්පයෙන් කරන්න ඕන ඒකේ තිබෙන ওই ටික හිතාගෙන දැනගෙන හොඳට හැසිරෙන තැන් බලාගෙන විතර්කණය කරලා ඊට පස්සේ සම්මා වාචාවත් අවශ්‍යයි උකට, සම්මා කම්මන්තයත් අවශ්‍යයි උකට. ඊට පස්සේ දැන් මේ සම්මා වාචාවයි සම්මා දැන් මේ අපි මේ කතා කරනවා. දැන් මේ කතා කරන්නේ ස්පර්ශය ගැන. ওই ස්පර්ශය ගැන කතා කරන්නේ ওই සම්මා වාචාවක්. ස්පර්ශය ගැන එයා පිළිබඳව කොහොමද අල්ලන්නේ? කොහොමද ඉන්න තැන දැනගන්නේ? එයාගේ හැටි, ගතිගුණ, කරන වැඩ කටයුතු මේ විදිහට කතා කරනවාට කියන ස්පර්ශය ගැන සම්මා වාචාවයි කියලා. ඊට පස්සේ දැන් මේ ඇතක පියාගන්න මෙනෙහි කරන්න, ඊට පස්සේ සම්මා වාචාව හිතන්න, ඉන්න තැන මෙනෙහි කරන්න කියලා ওই විදිහට දැන් ওই වැඩේ කරගෙන යනවා. ඒකද කියනවා සම්මා කම්මන්තේ කියලා තියෙනවා. සම්මා සංකල්පයත් එතන තියෙනවා. ඒක කර කර ජීවත් වෙනවා. විනාඩි 15ක් ওই වැඩේ කර කර සම්මා කම්මන්තේ දදා දැන් ඔන්න ජීවිතය හසුරුවනවා. සම්මා ආජීවයකුත් තියෙනවා එක්තරා විදිහකට.
අනිත් එක තමයි මේ වැඩේ කරන්නට දරන්නා වූ මානසික උපාය ක්‍රමයේ සහ මේ ශක්තිය සම්මා වායාමය. සම්මා වායාම වෙනවා ස්පර්ශයේ හෙවීමේ වැඩ කටයුතු වෙනුවෙන්. ස්පර්ශයේ සඳහා අහු කරගන්න හැඩ වැඩ හොයන්ට දාපු සිහිය සම්මා සතිය වෙනවා. ඒක අල්ලන්න දාපු ඒකාග්‍රතාවය සම්මා සමාධිය වෙනවා. ස්පර්ශය කියනා වූ මෙයා වෙනුවෙන් ස්පර්ශය කියන ධර්මය හොයාගන්න, ස්පර්ශය කියන ධර්මය හඳුනාගන්න, ඉන්න තැන හොයාගන්න, ඉන්න තැන දැනගන්න, ඒකට දාන්නා වූ සම්මා දිට්ඨිය, සංකල්පය, වාචාව, ඊට පස්සේ ප්ලෑන් කිරීම, මේ ක්‍රියාව, ආජීවය, වායාමය, සතිය, සමාධිය, මේවා ඔක්කොම සෙට් එකම දාලා තමයි මෙයාගේ තිබෙනා මෙයා අල්ලගෙන මෙයාගේ වැඩ කටයුතු ඔක්කොම ටික ඩිලීට් කරන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පස්සේ නිරෝධයට දානවා නම් මෙන්න මේ සෙට් එක මේ ක්‍රමයෙන්ම දාන්න ඕනේ. එතනින් එහාට එයාගේ වැඩ තහනම් කරන්න බෑ කියලා කියන්නේ. පස්සේ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. දැන් තේරෙනවනේ. දැන් ඔය බැලුවේ කාමයන් සම්බන්ධයෙන්. කාමයන්ගේ විපාකයේ කුමක්ද? කාමයන්ගේ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කුමක්ද?